දැන් අපිට මේ IMF එකෙන් තමයි මුදල් දෙන්නේ හැම මාස 6ටම අපිට මුදල් දෙනවා. එයා IDB එකයි ලෝක බැංකුවකින් ඩොලර් 700 මිලියන් 700ක් විතර හම්බෙනවා. දැන් ජපානයේ අනික් අයගේ ආධාර එන්න තියෙනවා. දැනට අපි දැන් අවසන් කළා තියෙනවා දෙවනි කාර්තුවේක මේ මුදල් ටික February මාසේ නේද? February මාසේ අවසන් වෙනවා. ඉතින් අපි ඒ ඉත ඉස්සෙල්ලා ආපහු සාකච්ඡා කළා මේ මුදල් ලබා ගන්න තියෙනවා. දැන් සැප්තැම්බර් අන්තිමේක ඔක්තෝබර් මාසේ ආවහම ඒ ඇයිලා බලන්න අපි මේ ගිවිසුම අනුව ක්‍රියා කරාද මොකද ඊළඟ මාසය කරන්න අපි කියන් කිව්වොත් අපි මේක අපි දැන් මේක සංශෝධනය කරනවා කියලා මොකද්ද වෙන්නේ අපි මේ කියන්නේ අපි ක්‍රියා කරන විදිහට කරොත් ඊළඟ මාසයට සල්ලි හම්බේ February මාසෙින් ඒක ක්‍රියාත්මක නැකිරුවොත් මොකද්ද වෙන්නේ අපි සංශෝධනය කරොත් එතකොට ඊට පස්සේ සල්ලි දෙන්නේ නැහැ මේ කියන්නේ එකඟත්වයක එනකම්. එහෙනම් තමන් ලෑස්ති වෙලා ඉන්න ආපහු ගෑස් සිලින්ඩරේ ඔක්කොම එකතු කරගෙන February මාසේ ඉඳන් මේ පොලිමේ ඉන්න. අඩු ගානේ පොල් තෙල් ටික හරි එකතු කරලා තියන්න කාර් එකට දාන්න. තෙල් හොයා ගන්න බැරි නම්. ඒකයි වෙන්නේ ඉතින් ඔක කතා කරන්න අලුතෙන් කතා කරන්න මාස කීයක් යයිද? එක එකකට වෙනවාද? සාමාන්‍ය අපිට තියෙන මාස දෙක කතාව. මෙහෙම එකක් යනකොට මාස හතරක් පහක් යයි. ඊළඟට එතන ගිහින් සාකච්ඡා කළා. ඒත් අනික් රටවල් වලට ගිහින් මාස 6ක් 8ක් යයි. ඉතින් අපි මාස 8ක් ඉන්නවද මේ මුදල් නැතුව? ඉන්න පුළුවන්ද? ඉතින් මේ සටන කවුද ජනාධිපති නෙමෙයි. අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඒ තීරණය අරගන්න ඕනේ. ආපහු බොරු කළා යනවනම් අපි වැටෙන ආර්ථික ස්ථාවරභාවය අපිට ඕමනයි. හරි යතර මම බලන්නේ මේ වැඩ කරු දින ගන්න. උතුව දැන් අපි විශේෂයෙන්ම අපි උරුමය දෙන්න ඔප්පු. පවුල් ලක්ෂ 20කට. ඊට පස්සේ හිතන්න ඔබ තුමන්ලට ලියන්න තියෙන ඔප්පු මොනවාද කියලා. අපි තට්ටු නිවාස දුන්නාම මේ පැතිවල වතුකරේ ගම්මා නැති කරාම මම දන්නවා දැන් 12 අන්තිම දැන් ඉඳන්ම බලනවා මේ 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 මෙතනින් අපි දියුණු වෙලා එන්න ඕනේ විදේශ ආයෝජනේ එන්න ඕනේ දියුණු වෙන්න ඕනේ මේකයි කරන්න තියෙන්නේ දෙවනි කාරණය ඉතින් මේ මේක අපි එහෙනම් ආරක්ෂා මේක කරන්න පුළුවන් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ සැරේ සිලින්ඩරේට ඡන්දෙ දෙනවන්න. සිලින්ඩරේ කියන්නේ ඡන්දෙ දෙන්නේ සිලින්ඩරේ ඡන්දෙ දෙන්න අපි සිලින්ඩර යුගෙන් ගිය එකෙන් අයින් වෙන්න. දැන් සිලින්ඩර තියෙන යුගයකට එන්න එච්චරයි. ඉතින් මේ යන ගමන් තවත් චෝදනා තියෙනවා. ඒකේ කිය. මං හිතන්නේ අපේ තරම් සුදුසු කණ්ඩායමක් මේ ආර්ථික කණ්ඩායමක් වෙන එක පක්ෂයකටවත් නැහැ. මේ කවුද ඉන්නේ කියලා මන් දන්නේ දැන් ලෝකෙ පිළි අරගෙන තියෙනවා මේක හොඳ කණ්ඩායමක් කියලා මං යනකොට අහනවා කවුද මේක කරේ කොහෙද දුන්නේ පිටින් ආධාර ගත්තද ඔයගොල්ලෝ ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න පුළුවන්ද කියලා අහනවා ඒ පකිස්තානයේ හිටපු අගමැතිතුමයි කතා කරලා උපදෙස් දුන්නා මේ ටීම් එක මේ මේක අල්ලන්න බෑ මේ ඔය දෙකේ මන් දන්නවනේ ඉන්න මිනිස්සු සමහරු මං හදලා දැම්මෑ මන් දන්නවනේ ඉන් තමන්ගේ අනාගතේ මගේ නෙමෙයි තමන්ගේ අනාගතේ බාර දෙන්න කැමතිද මෙයාට? එච්චර හිතන්න තියෙනවා. ඊළඟට කියනවා හොරු අල්ලනවා කියලා. ඉතින් මම හොරු අල්ලන කතාවක් කියන්නම්. අපි 2015 යහපාලනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්ට අපි ගිවිසුමකට ආවම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කණ්ඩායමත් ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම ද්‍රවිඩ පක්ෂ අපි ඔක්කොමට එන්න කියලා ආණ්ඩුවට නෑ ඔයගොල්ලෝ ආණ්ඩුව හදන්න කිව්වා මේ දෙක විපක්ෂේ ඉන්නම් කියලා. ඒකට ඒත් ද්‍රවිඩ පක්ෂක අපිට උවමනයි අපේ මූලික දේශපාලන පක්ෂ ප්‍රශ්න වලට විසඳුම්. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අපිට උවමනයි මේ දූෂණය ගැන හොයලා බලන්න. ඒ වගකීම අපිට බාර දෙන්න කියලා. ඉතින් ආණ්ඩුවක් ආවම දැන් දූෂණය ගැන හොයන්ට අපි දැම්ම. එතන උනේ
එක පැත්තකින් වැලි අමුණ මෑතුමා කිව්වා මම මේ අපි මේ කරන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් JVP එක AI කරන්න ඕනේ කියලා. ඉතින් වැලි අමුණ මෑතුමා ජනාධිපති කාර්යාලයට ගත්තා. ඊට අමතරව පොලිසියෙන් රවි සෙනිරත්න රවි වෛද්‍ය අලංකාරපත් කරා. බ්‍රයිබර් මේ අල්ලස් කොමිසම තිබුණා. ඊළඟට දූෂණ පිළිබඳ ලේකම් කාර්යාලයක් ඇති කරා. ඒක මුදල් දෙන එක අගමැති කාර්යාලයෙන් කරන්න කිව්වා. දැන් ඉතින් පත් කරන්න කිව්වේ පත් කරන්න ඕනේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ. ඒගොල්ලෝ ආනන්ද විජේපාල මෑතුමා පත් කරා. මම දන්න හැටියට මේ වැඩේ කරනවා නම්